පරිසරයේ පාඩමක් තමයි කරන්නේ ගිය සතිය වලට මතක ඇති මිනිසා හා තොරතුරු ඒ පාඩමේ අපි ටිකක් කරානේ දර වෙළඳ දැන්වීමක් කරානේ අපි ඔයාලා භාණ්ඩයක් හැදුවානේ කෑම වර්ගයක් හැදුවේ ඊට පස්සේ ඒක විකුණ ගන්න පොඩි ප්‍රචාරණයක් කරා නේද අපි දැන්වීමක් පෝස්ටරයක් ඇන්දා හරි ඉතින් ඒ විදිහට ඒකට දැන් ඔයාලට අත්දැකීමක් තියෙන මේ සමහර ලස්සන ලස්සන කෑම වර්ග හදලා තිබුණා හොඳයි ඒක ඒ වගේ මේ කෑම වර්ගයට පෝස්ටරයකුත් නිර්මාණය කරලා තිබුණා දැන්වීමක් නිර්මාණය කරලා තිබුණා හොඳයි එහෙනම් අපි ඊළඟ කොටසට යමු නේද පුතේ මේ පාඩමේම මිනිසා හා තොරතුරු පාඩමේ ඊළඟ කොටස දැන් අදත් තියෙනවා පොඩි වැඩ ටිකක් කරන්න මේ ඊට කලින් අපි බලමු මෙන්න මේ වගේ වැඩක් හරි දැන් ඔයාලා පුතේ මේ පුවත්පත් කියවනවනේ නේද පුවත්පත් සමහර විට ළමා පුවත්පත් නෙමෙයි ළමා පුවත්පත් ඔයාලා කොහොමද බලනවා ජාතික පුවත්පත් ඒ කියන්නේ ඔය අම්මලා තාත්තලා නේද ආච්චිලා සීලා බලන පුවත්පත් තියෙන්නේ ඒවත් ඔයාලා පෙරලලා බලන වෙද්දී මොනවද තියෙන්නේ කියලා නේද හරි මෙන්න අද අපි කරන ක්‍රියාකාරකමෙන් අපි කරන්නේ ජාතික පුවත්පත් වල තියෙන තොරතුරු ගැන හොඳද ඉතින් මේ හැබැයි ඔයාලට ගැළපෙන ප්‍රවෘත්ති ටිකක් හොයාගන්න ඕන හොඳේ දැන් ඔයාලා සමහර විට මේ පුවත්පත් කියවනකොට දැකලා ඇති මේ ආගමික තොරතුරු තියෙනවනේ ඔය සීල සමාදාන වැඩසටහන් ගැන එහෙම නැත්නම් කඨින පින්කම ගැන නේද වෙසක් පොය පින්කම ගැන එහෙම නැත්නම් ඔය දේවස්ථාන ඔය කතෝලික දේවස්ථාන ඒවයි පැවැත්වෙන පූජා ගැන නේ උත්සව ගැන එහෙම තොරතුරු ඔයාලට දකින්න ලැබෙලා තියෙනවා ඔව් කියවලා තියෙනවද ජාතික පුවත්පතක් ඔයාලා නිකන් බලලා තියෙනවද මට කියන්න බෑ මොන වගේ ඒවද දැකලා තියෙන්නේ පුවත්පත් වල නම් දෙක තුනක් කියන්න බලන්න ජාතික පුවත්පත් आगमिक कठिन उत्सव कठिन पिंका उत्सव නේද පළවෙනි ඒ පුවත්පත් වල නේද දැන් පහුගිය දවස් වල ආගමික තොරතුරක් තියෙන්නේ නැති මේ මොකද්ද අර සිකුරාදා මේ බ්‍රහස්පතින්දා නිවාඩුව ඔව් මොකද්ද අ තයිපෝංගල් නෙමෙයි පහන් දල්වන දීපාවලි දීපාවලි උත්සවය දීපාවලි උත්සවය ගැන නේද අන්න ඒ වගේ තොරතුරු ने और पुलवान देखा होया गन में ये पुवत पता की वाले बाले ला पैरले ला बाले ला ये वाके आगमी के तौर तुरा होया गन ने को दैन ने में पुवत पता की होया गन पुलवान द पुलवान ने द पैरले ला बाले होया गन पुलवान हाँ दाय ईला के आय मत ये ना वाह विधि तो राता वाले क्या ना तौर तुरु ने द पुते वो लांग का दीप रटवाल गैन तो
මල්දීම විවිධ රටවල් ගැන ඉන්දියාවේ සිදු වුණු දේවල් ගැන තොරතුරු තියෙන නේ අපේ අල්ලපු රට ඉන්දියාව අසල් වැසි රට ඊට පස්සේ වෙනත් රටවල් නේද යුරෝපයේ රටවල් ගැන තියෙනවා ඊට පස්සේ ජපානය එහෙම රටවල් ඔය ඇමරිකාවේ සිදු වුණු දේවල් අන්න ඒවට අපි කියනවා මේ විදේශ මේ ප්‍රවෘත්ති කියලා අපි කියන්නේ විදේශීය රටවල් ගැන තොරතුරු එයින් එකකුත් ඔයාලා හොයා ගන්න ඕන ඔන්න දැන් දෙකක් හොයා ගන්න ඕන මොකද්ද එකක් තමයි ආගමික ලංකාවේ ආගමික තොරතුරු ගැන පළවුණු විස්තරයක් අනිත් එක තමයි විදේශ රටවල් ගැන පළවුණු විස්තරයක් නේද ඒක හිමීට කියවලා බලන්න හොඳයි ඊළඟට අනතුරු ගැන අනිවාර්යයෙන්ම තියෙනවනේ නේ අපේ රටේ සිදු වූ අනතුරක් ගැන සමහර විට වාහන අනතුරක් නේ සමහර විට මේ ස්වභාවික විපත අනතුරක් ඕ නායෑමක් නේද ගම් වතුර වගේ දෙයක් අන අනතුරක් ගැන නේද වාහන අනතුරක් ලැබුණි ඔ ලැබුණි විදුලි සර වැදීමක් ගැන ආන්න ඒ වගේ තොරතුරුකුත් හොයා ගන්න හරි දැන් තුනක් කඩා වැටීම ඔව් ඒක තමයි පුතේ හොඳයි දැන් තුනක් හොයා ගන්න ඕන මොකද්ද එකක් තමයි ආගමික තොරතුරු ගැන ප්‍රවෘත්තිය විදේශ රටවල් ගැන ප්‍රවෘත්තිය අනිත් එක අනතුරක් ගැන ප්‍රවෘත්තිය නේද ජාතික පුවත්පතක් පෙරලලා තමයි බලන්න තව එකක් හොයා ගන්න ඒ තමයි බඩු මිල ගැන බඩු මිල අනිවාර්යයෙන්ම මේ දාස්වල තියෙනවනේ නේ බඩු මිල ගැන තොරතුරු බඩු මිල එන්න එන්න අඩු වෙනවද නැත්නම් එන්න එන්න ඉහළ යනවද වැඩි වෙනවද ගොඩක්ම වැඩි වෙනවා සර් ඔව් එන්න එන්න වැඩි වෙනවා ඉහළ යනවා ආ ඉහළ යනවා නේ එන්න එන්න වැඩි වෙනවා ඒක තමයි අන්න බඩු මිල ගැන තොරතුරුත් හොයා ගන්න ප්‍රවෘත්තියකු නේද සමහර විට ඔයාලට ගැළපෙන එකක් හොයා ගන්නත් පුළුවන් ඔය ඔයාලගේ බඩු ඔය අපිට පාසල් මොනවා හරි අපි හිතමු සපත්තු වල මිල ඉහළ යනවා නේ අන්න ඒව එකක් පුළුවන් නම් හොයා ගන්න හොඳයි කමක් නැ වෙන එකක් උනත් ඔන්න හතරක් නේ බඩු මිල ගැන තොරතුරක් අනතුරක් ගැන තොරතුරක් විවිධ රටවල් රටක් ගැන තොරතුරක් ආගමික තොරතුරක් හොඳයි ඔය හතර හොයාගෙන පොතේ අපි මේ අලවන්න ඕන නේද හැබැයි අර ගොඩාක් ලොකු එකක් හොයාගන්න එපා පොඩි එකක් තමයි හොයාගන්න ඕන ලොකු එකක් හොයාගත්තොත් අපිට නවල තමයි අලවන්න වෙන්නේ හොඳේ හරි එහෙනම් දැන් මේකට හැබැයි අලුත් පිටුවක් ඕන පුතේ අලුත් පිටුවක් ඕන පිටුව හතරට බෙදමු අපි මේ විදිහට සම්පූර්ණ පිටුව හතරට බෙදන්න ඒක අමතන්න ඕනද ඔව් සම්පූර්ණ පිටුව මේ විදිහට නේද හතරකට බෙදා ගන්න මෙතන අලවන්න ඕන ආගමික තොරතුරු මෙතන අලවන්න ඕන ලියාගන්න විදේශ රටවල් ගැන තොරතුරු මේ ලියපු එක වැහුණට කමක් නැහැ අලවනකොට හොඳයි ලියපු එක මේ වැහෙන්න අලවන්නේ කමක් නැහැ ඒක ලියපු එක ඕන්නේ නැහැ මෙතන බඩු මිල ගැන තොරතුරක් මේ කොටුවේ අලවමු අපි අනතුරක් අනතුරක්
අනතුරක් ගැන අනතුරක් ගැන ප්‍රවෘත්තිය නැත්නම් තොරතුරක් හොඳයි ඒක හෝම්වර්ක් එකක් විදියට කරමු ක්‍රියාකාරකමක් මාතෘකාවක් නැහැ. අපි මේ පාඩමේ අන්තිම ටිකේ ඉන්නේ. ඒ ටිකේ තියෙන ක්‍රියාකාරකම්. ඔව්. ඇහුන්නේ. ඇහෙන්නේ නැහැ පුතේ. ඔයා කියන එක හරියට කියන්න ඇහෙන්නේ නැහැ. हाँ लिया गाता नहीं, नहीं दे, हाँ रे, ना, ओ इलाके क्रियाकार का मटे आम, दें मेतरी वाले इगले गाने दे अब तमाई पुआप पात बलीन, आपट बीबी तो तोरा तोरु सोया गाने पुलुआं बाव, नहीं दे पुआप पात किए भी में, गोड़ाप नहीं दे राटा राटा वाल वाले तोरा तोरु हैमत तोरा तोरु आप में पुआप पात है तुले अडांग रूपवाहिनी නමුත් අපිට හැම තැනම නේද ලෝකේ අස්සක් මුල්ලක් නැර සිදුණු දේවල් ලංකාවේ නේ තමන්ගේ රටේ වගේම වෙන රටවල් වල තොරතුරු හොයාගන්න හොඳ සම්නිවේදන මාධ්‍යයක් නේද තොරතුරු ලබා ගන්න මාධ්‍යයක් හොඳයි ඔයාලට ඕනනම් පුළුවන් පොඩි වැඩක් කරන්න සමහර විට ඉස්කෝලේ කරලත් ඇති කරලා නැත්නම් ඒක ගෙදරදී කරන්න මෙන්න මේ වගේ වැඩක් ඒ පුවත්පතම පුතේ ඒ පුවත්පතේම තව මොකක් හරි දැන් අපි හිතමු විදේශ රටවල් ගැන කියලා නේද ඔයාලා මෙන් එකක් තෝරගන්න ඕන අනතුරු ගැන හරි අනතුරු ගැන නම් තෝරගන්න එපා ඒක එච්චර හොඳ නෑ නේද අනතුරු ගැන අපි මේ දැනගත්තර කමක් නෑ ඕනවට වඩා අපි අනතුරු ගැන නේද හොයලා බලන්න නරකයි ඒවා අපිට අර දුක හිතන දේවල් නේ තියෙන්නේ නේද अलवन
පුවත්පතක් නේද? බිසිල් බෝඩ් එකක් අරගෙන බිත්ති අලවලා වටේ ෆ්‍රේම් එකකුත් හදලා නේද? ඒක බිත්තියේ ගහලා අලවලා එළුවනම් හරි. ආව බිසිල් බෝඩ් එකකට ෆ්‍රේම් එකක් වගේ හදලා ඒක එළුවනම් හරි. ඊට පස්සේ ඒක යාලා අලවන්න පුළුවන් අපිට කියවන්න පුළුවන් ඉතින් ගොඩක් උඩින් නෙවෙයි Tamanට කියවන්න පුළුවන් ප්‍රමාණය. තමන්ගේ කාමරේ බිත්ති පුවත්පතක් තියෙනවනම් හොඳයි. නේද? ඊට පස්සේ අර වටේට ලස්සන නේද මල් වැලක් වගේ නිර්මාණ කරන්නත් පුළුවන්. මැද ඉඩ තියෙන තැන්වල මල් අඳින්න එක එක දේවල් ඇඳලා නේද? නිර්මාණාත්මකව මේ වැඩේ කරන්න ඕනේ. බිත්ති පුවත්පතක් හදන්නත් පුළුවන් වාට. ඒකත් මතක තියාගන්න. හොඳේ? හරි. කැමති කෙනෙක් ඉන්නවනම් බිත්ති පුවත්පතක් හදන්න. ඉස්කෝලේදී හැදුවේ නැත්නම්. හොඳද? එනවා අපි ඊළඟ වැඩේට යමු. දැන් ඔන්න මම පොඩි ප්‍රශ්න සිද්ධියක් කියනවා. ඔව්. ඔන්න පළවෙනි එක හොඳට අහගෙන ඉන්න පුතේ. යාළුවන් දෙදෙනෙක් ඉන්නවා. පාසලේ වැසිකිළියට යනවා මේ යාළුවෝ දෙන්න පාසලේ වැසිකිළියට යනවා. දැන් එක්කෙනෙක් ඔන්න ඇතුළට යනවා. එක්කෙනෙක් ඇතුළේ ඉඳිද්දී එයාට අගුල අරගන්න බැරි වෙනවා. අර ඇතුලෙන් අගුල නේද අගුල දානවනේ අපි. අගුල දැන් ඔන්න මේ අර අරගන්න බෑ. දැන් අපි හිතමු ඔන්න ඔයා තමයි දැන් එළියේ ඉන්න කෙනා. ඇතුලේ ඉන්නේ යාළුවා. දැන් අගුල අරගන්න බැරි බව දැන් ඔයාලට තේරෙනවා. දැන් ඔයා මොකද කරන්නේ? මොකද කරන්නේ? ආ උදව් කරනවා උදව් කරන්නත් බෑ යා ඔයාට අගුල අරින්න බෑනේ නේද එහා පැත්තෙන් ඉච්චට ගමයි තුමාට හරි කියනවා අන්න හරි ඔව් තුමාට හරි කියනවා ඔව් ගුරුතුමාට හරි ගුරුතුමියට හරි විදුහල්පතිතුමාට හරි නේ ඉක්මනටම කියන්න පුළුවන් කෙනෙකුට නේද ඒ වෙලේ මුණ ගැහෙන ඔව් ඒක තමයි දැන් විදුහල්පතිතුමාට කියන සමහර ගොඩක් වෙලා යන්න පුළුවන්. ඒ වෙලේ මුණ ගැසෙන පළමු කෙනාටම කියන්න ඕන. අපිටම ගුරුවරයෙක් නම් ගුරුවරයෙකුට කියන්න ඕන. එහෙම නැත්නම් වැඩිහිටි අයියා කෙනෙකුට. නේද? වගකී යුතු කෙනෙකුට කියන්න ඕන. හරි. එහෙම තමයි කරන්න තියෙන්නේ. නේද? ඔයාලට උදව් කර කර ඉන්නවට වඩා හොඳයි උදව් කරන්න බෑනේ දැන් ඇතුලෙන් අගුල දාරින් ඉන්න බෑනේ වාරට නේද? ඒක නිසා වහාම කෙනෙකුට කියන්න ඕන නේද කොහොමද කියන්නේ ඉක්මනටම දුවල ගිහිල්ලා ඔව් ඉක්මනටම දුවල ගිහින් කියන්නේ හරි ඉක්මනටම දුවල ගිහින් කියන්නේ නැත්නම් මේ සෙල්ලම් කරලා ඉවර වෙලා මේ කෑම කාලා එහෙම කියන්නේ මගේ යාළුව ටොයිලට් එක ඇතුළට ගිහිල්ලා अमतक හොඳයි. ඔන්න ඊළඟ සිද්ධිය. අ ක්‍රීඩා පිටියේදී මේක වෙන්නේ. සෙල්ලම් කර කර ඉන්න විට එක ළමයෙකුට අනතුරක් සිද්ධ වෙනවා. මොකක් හරි ඉස්සලා වැටිලා තුවාල වෙනවා හරි නේද? මොකක් මොනවා හරි අනතුරක් සිද්ධ වෙනවා. කකුලේ බෝතල් කටුවක් ඇනිනවා හරි මොකක් හරි. මේක දන්වන්න ඕන කාටද? ගුරුතුමාට. गोडाकू විවිධා ප්‍රසංගයක් බලන්න. එහෙම නැත්නම් ආගමික උත්සවයකට යන ගොඩාක් සෙනඟ ඉන්නවා.
පෙරහැරක් බලන්න කියලා අපි හිතමු. නේද? සෙනක බහුල වශයෙන් ඉන්න තැන. ඒ වගේ සිටිට තැනක තොරණක් දාවනේ සැනකෙළියක් ළඟ. ඔයාලා ඔයා අතරමං වෙනව දැන්. අම්මා තාත්තා හොයාගන්න බැරි වෙනව. දැන් මොකද? හොයන්න තොරණ ළඟ ඉන්න මේ නිවේදක මාමට කියන්න ඕනේ. ආ එතන ඉන්න ඕ අර තොරණ තොරණක් ගාව නම් එතන සිටින නේද? ऑफिस से काटती है ना वाने ने ना कार्यालय आती है ना वाने एक कार्यालय से आगे निकली की रहा अबे ती कार्यालय हो आगे नहीं आने गोड़ा में में बेलाय सामान कार्यालय तो आड़ हो आगे ने बैरी भी देखो कद कराने हो आगे ने बैरी आतरमांग ना बाये भी ना वाने पुलिस माने की आने वाने आ पुलिस ये के निकी ना वाना वहाँ मने අන්නහරි හොඳට මේ නේද නිකම් මේ තරුණ කෙනෙකුට වඩා මේ වයසක ඒ කියන්නේ ටිකක් අපි කියන වැඩිහිටි කෙනෙකුට නේ ඔයාලගේ වයස කෙනෙකුට කියලා හරියන්නේ නේද වැඩිහිටි ඔයාට තේරෙනවනේ දැක්කට පස්සේ නේ අන්න ඒ වගේ කෙනෙකුට වහාම කියන්න ඕන මම අතරමං වෙලා ඉන්නේ එහෙම කියලා කියන්න ඕන හරි එහෙම නැත්නම් පොලිස් මාම කෙනෙකුට හරි නැන්ද කෙනෙකුට හරි නේද හොඳයි ආ මේ සිද්ධිය බලන්නකො ඔන පාසල මේ ඉවර වෙලා මේ ඔයාව රැගෙන යාමට දෙමාපියෙක් හෝ වැඩිහිටියෙකුට එන්න වෙන්නේ නැහැ මොකක් හරි හේතුවක් නිසා ආවේ නැතොත් දැනුම් දෙන්නේ කාට ගුරුතුමියට ඒ වගේ දැක්කේ නැති වගේ ඉන්නවා නේද?
අපි වාහනම් දෙන්න ඕන ඒ වගේ හිතයි. ඒ කියන්නේ එයා තමන් ගැන විතරයි හිතන්නේ. ඕ ඕ ඕ. හොඳයි ඉතින් හැබැයි ඔය හැම සිද්ධියකදීම නේද අඬා අඬ මේ තේරෙන්නේ නැති වෙන විදියට කුණු කුණු ගගා නේද? එහෙම කියන්න ගියොත් අර අපි කියන දේ අනිත් එක්කලාට පැහැදිලි නෑනේ. පැහැදිලිව කියන්න ඕන. පැහැදිලිව උණු සිද්ධිය කියන්න ඕන බය වෙන්නේ නැතුව නේද ඕනෑවට වඩා බය වුණොත් අපිට සමහර විට අනතුරු දෙගුණ තෙගුණ වෙන්න පුළුවන් නේද දැන් අතරමං වෙලා ඉන්න වෙලාවක ඕනෑවට වඩා බය වුණොත් ඒක නේද ඒ අනතුරෙන් තවත් අනතුරක් සිද්ධ වෙන්න පුළුවන් ඒ නිසා බය වෙන්නේ නැතුව ඒ තමන්ට උණු ඔව් සමාන තොරතුරු පැහැදිලිව කියන්න නේද නිරවුල්ව කියන්න ඕන ඒක තමයි ඊටාම වැදගත් හොඳයි එතන සම්නිවේදනයක් වෙන්නේ නේ පුතේ ඒ කියන්නේ අපි කෙනෙකුට අපේ තොරතුරු ප්‍රකාශ කරනවා හොඳයි එහෙනම් තාපෝ ඔන්න දැන් එතන අහන්න විතරයි තියෙන්නේ මේ මොකුත් ලියන්න නැහැ හොඳද හරි ඔයාලා දැන් කතා කරානේ අනිත් අය අහගෙන හිටියනේ හරි පුතේ දැන් ඔන්න පොඩි වැඩක් කරන්න තියෙනවා පළවෙනි ඔව් මෙතන ඔයාලා කොටුවක් ඇඳගන්න පොතේ ඔබේ ඉක්මනට කරන්න ඕන කොටුවක් කියන්නේ ටිකක් ඔව් මේ වගේ දිග පිටුවක්ම ගත්තට කමක් නැහැ පිටුවම අරගෙන කොටුවක් අඳින්න මෙතන මැද යමක් ලියන්න තියෙනවා මේ මැද යමක් ලියන්න තියෙනවා දැම්ම ලියන්නේ නැහැ අපි නේද වටේ අපි විවිධ රටා හදාගන්න සෑඳ ගන්න ඕනේ ලෝක අපි ඔව් මේ මගේ රටාවම ඔයාලා අඳින්න ඕනේ නැහැ හොඳද කලින් නේද කරාද කොච් පිටු කොච්චරක් ඉදි ඉදි කියන්න ඕනද මේ ඔය රටාවෙන් දෙට කමන්න නැද්ද ඔ මේවා විවිධ පාට වලින් පාට කරන්න මේ ඔය රටාවෙන් දෙට කමන්න නැද්ද ආ මේ රටාවම ඇඳ කමන්න නැහැ ඔයාලට ගැලපෙන එකක් කරන්න දැන් ජොයින් වුණා කලින් නේද ලියා ගන්න පිටපත්චරක් ඉඳ තියන්න ඕනද හා හා ඔව් කොටුවක් ඇඳගෙන ටක් ගාලා සෑන් සෑන් මොන ආයතනයක වලින් කරන්නද ඔය වෙලාව අමතක වෙච්ච ළමයි ඉන්නෝ නේද හයා මාරන්ටනේ වෙනද තියෙන්නේ අද පහ මාරනේ සෑන් මම දැන් ජොයින් වුණේ මේ අනිත් වැඩ කරන්න පිටපත්චරක් ඉඳ තියන්න ඕනද පිටුවක් තියන්න සේ මන පොතද පරිසරයේ පරිසරයේ ඉක්මන් කරන්න වෙලා නැහැ වෙලා නැහැ හරි පස්සේ වටේ ලස්සන කරගන්න පුළුවන් හොඳද වටේ ලස්සන කරගන්න පුළුවන් දැන් මේ හදන්නේ සුබ පැතුම් පතක් මේක පොඩි ආකෘතියක් විතරයි ඔයාලා මේක ඇත් එකක් කරන්න ඕන මැද ලියනවා එක්කෝ සුබ උපන්දිනයක් වේවා එක්කෝ දීර්ඝායුෂ වේවා නිරෝගී බව ලැබේවා නේද අපි කියමු නිරෝගී බව ලැබේවා නිරෝගී බව තෙරපි ඔක ලියන්න ඕනද ඔව් ලියන්න නිරෝගී බව ලැබේවා මෙතන පොඩි හිස්තනක් තියන්න ඕන හිස ඔව් තියන්න ඕන නිරෝගී බව නේද
මේක පුතේ ඔයාලා වෙනම කාඩ්බෝඩ් කැබල් එක හදා ගන්න ඕන මම මේ දැනට අපි පොතේ ඇන්දේ මේක ආකෘතියක් විතරයි කාඩ්බෝඩ් කැබල් එක හදා ගන්න මෙතන ලියනවා අපි කාටද නිරෝගී බව ලැබේවා මේක ඔයාලා හදන්නේ ඔයාලගේ දෙමාපියන්ගෙන් කෙනෙකුට අම්මාට හරි තාත්තාට හරි තේරුණාද ඕනම් දෙන්නටම හදන්නත් පුළුවන් දැන් අම්මාට නම් මෙතන අපි ලියනවා අම්මාට නැත්නම් මගේ අම්මාට නේද එහෙම ආදරණීය අම්මාට ඒ කැමති එකක් ලියන්න පුළුවන් මගේ තාත්තාට නේද ආදරණීය තාත්තාට අම්මාට තාත්තාට නිරෝගී බව ලැබේවා කියලා ලියන්න ඕ දෙන්නටම උනත් ලියන්න පුළුවන් අන්න හොඳයි එහෙනම් අපි දෙන්නටම ලියමු අම්මාට තාත්තාට දැන් මේ ආකෘතිය නිසා කමක් නැහැ වැරදුනාට අර කාඩ්බෝඩ් එක කපලා ලස්සන හදනකොට ඒක නිවැරදිව කරන්න ඕන හොඳේ නිවැරදිව කරන්න ඕන හරි දැන් මේ ඔයා දන්නවද A4 එකකින් ලියුම් කවරයක් හදා ගන්න විදිය නෑ සර් ආව සර් හරි නෑ ලියුම් කවරක් ඔ මේ අහන්නකො මේ සුබපැතුම් පත නේද පහලන්න පුළුවන් ඇතුළට දාන්න පුළුවන් කවරයක් හදා ගන්න පාට A4 එකකින් ඒක ඔයාලට කැමති විදියට හදන්න පුළුවන් සුදු පාට ආ සුදු පාට උනත් කමක් නැහැ කැමති නම් ලියුම් කවරයක් විදියටත් හදන්න ඒත් කමක් නැහැ නේද හදලා මේ සුබ පැතුම් පත ඇතුළට දාලා නේද අම්මට හරි තාත්තට හරි නැත්නම් දෙන්නටම හරි දෙන්න ඕන තේරුණාද දෙන ඊට තවත් ඊට වඩා හොඳ වැඩක් තියෙනවා මොකද්ද ඔයාලට මේ ලියුම් කවරේ වගේ හදලා නේද ඒකේ අම්මගේ හරි තාත්තගේ හරි ඇඩ්‍රස් එක ලියලා මේ ඇඩ්‍රස් එක තියෙනවනේ නමයි ලිපිනයක් ඒක ලියලා මුද්‍රයක් අරවලා තැපල් පෙට්ටියට දාන්න ඕන. එතකොට නේද? ඒකත් ඔයාලම තමයි තැපල් පෙට්ටියක් නැහනේ. ඔව්, ඔයාලා ගෙදරටම ළමයි ලැබෙන්නේ. එතනක් කරන්නේ නේද? තොරතුරු යැවීමක් නේ, ලියුම් වලින් තොරතුරු යැවීම. ඒක කරන්න පුළුවන්ද ඔයාලට? පුළුවන්. ඔව්, දැන් මොනවා හදන්න කරන්න ඕන වැඩේ? මේ වගේ එකක් කාඩ්බෝඩ් වලින් හදලා ලස්සනට හදලා මැද මේ විදිහට ලියලා නේද? ඕනම් උපන්දිනයක් වේවා කියලා ලියන්න පුළුවන් හැබැයි උපන්දිනේ නම් විතරක් නේද? ඊට පස්සේ ලියුම් කවරයක් හදලා A4 කොලයකින් ලියුම් කවරයක් හදලා මේක ඇතුළට දාලා වහලා මුද්‍රයක් කලවලා නේද? ඊට පස්සේ ලිපිනේ ලියලා තැපල් පෙට්ටියට දාන්න තැපල් පෙට්ටියට දාන්න. ඒ වැඩේ කරන්න හොඳේ. ඒ වැඩේ කරමු. හරි, එතනින් තමයි මේ පාඩම එහෙනම් අවසන් වෙන්නේ. හොඳද? මේ පාඩම එතනින් අවසන් වෙනවා. ඔයාලා පුතේ